නිදහස ජනතා සභා විදියට අපි මෙවර මැයිදිනය සඳහා විශේෂ රැස්වීමක් පවත්වන්නේ නැහැ. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ කම්කරු ශ්‍රමය ශක්තිමත් ප්‍රාග්ධනයක් විදිහට, එහෙම නැත්තම් කම්කරු ශ්‍රමයට යම් අයිතිවාසිකමක් ලැබෙන ආකාරයට රට ඉදිරියට ගෙනියන්න ඕන කරන වැඩ කටයුතු වලට සම්බන්ධ වෙමින් ඉන්නේ. ඒ වගේම මේ රටේ අලුත් දේශපාලන තත්ත්වයක් නිර්මාණය වෙන්න නියමිතයි මේ වර්ෂය තුල. ඒ නිසා අපි කම්කරු ජනතාවට සුබ පතන ගමන්, ඒ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වැඩ කරන දේශපාලන ව්‍යාපාරයක් විදියට සහ මේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කරන්න වැඩ කරන දේශපාලන ව්‍යාපාරයක් විදියට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලය තුලත් මේ පසුගිය කාලේ වගේම ඒ කම්කරු ජනතාවගෙත් ඒ වගේම රාජ්‍ය සම්පත්වල විශේෂයෙන්ම ආරක්ෂාව සඳහාත් වැඩ කටයුතු කරන්න. විශේෂයෙන්ම පසුගිය සතියේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සභාගත කරා රාජ්‍ය ණය කළමනාකරණ පනත කියලා පනතක්, පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් බිල් කියලා එකක්. මේක ඇත්තටම එන්නේ අර IMF එකේ කොන්දේසියක තියෙනවා. මීට පස්සේ ආණ්ඩුව ණය ගන්නවා නම් ඒ ණය ගන්න ආකාරය ගැන නීතියක් හදන්න ඕන කියලා. ලෝකේ කොහෙවත් නැහැ ණය ගන්න ආකාරය ගැන නීතියක්. ඒ ආණ්ඩු ඇත්තටම ඒ ආණ්ඩු වලට තියෙන වගකීමක් විදියට සමහර වෙලාවට තමන්ගේ මූලධනය හදාගන්න, ප්‍රාග්ධනය හදාගන්න, තමන්ගේ හදිසි රාජ්‍යමය අවශ්‍යතාවන් ඉටු කරගන්න දේශ ණය සහ ජාතික නැත්නම් රට තුල ණය ආණ්ඩු විසින් ලබා ගන්නවා. ඒ ණය ගන්න ඕන පනතකට අනුව කියලා කොහෙවත් තෙක්කල් තිබුණේ නැහැ. අපේ රටේ තිබුණා ඉත ඉස්සල්ලා පනතක් 2002 ගෙනල්ලා ඒ පනතෙන් කියලා තිබුණේ රජය භාණ්ඩාගාරය විශේෂයෙන්ම අර බිල් සහ බොන්ඩ් සරහා, ඒ කියන්නේ බැඳුම් කර සහ මේ මූල්‍යමය ප්‍රකාශන හරහා ලබා ගන්න අභ්‍යන්තර ණයවල සීමාවක් තියා ගැනීම තමයි ඒ 2002 ණය සම්බන්ධව ගෙනාපු පනතෙන් කියන්නේ. හැබැයි ඒ පනත අක්‍රීය වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ පනතට අනුව නෙමෙයි කිසිම ආණ්ඩුවක් ඊට පස්සේ වැඩ කෙරුවේ. දැන් මේ ආණ්ඩුව රාජ්‍ය ණය කළමනාකරණ පනත කියලා අලුත් පනතක් ගෙනල්ලා විශේෂයෙන්ම IMF එක දීපු රෙගුලේෂන්ස් ගණනාවක් මේක ඇතුළට දාලා තියෙනවා. මම අද කියන්න කැමති මේ පනත සම්මත වුණයින් පස්සේ අපේ රටේ දැන් අර මහා බැංකු පනත සම්මත කරලා අපේ රටේ මොනිටරි පොලිසි එක, ඒ කියන්නේ මූල්‍ය නීතිය සම්පූර්ණ විධායකයනුත් අයින් කෙරුවා, ව්‍යවස්ථා දායකයනුත් අයින් කෙරුවා. දැන් මේ පනත සම්මත කිරීම ඇතුළේ මේ රටේ කැබිනට් මණ්ඩලයේ 30 දෙනෙක් ඉන්නවා. ඒ කැබිනට් මණ්ඩලයේ 30 දෙනාගෙම යටතේ තියෙන රාජ්‍ය ආයතනවල විශාල අර නොපෙනෙන බලයක් මුදල් ඇමතිවරයාට දීලා තියෙනවා. මේ පනත සම්මත වුණාට පස්සේ රාජ්‍ය ආයතනයක් මේකේ 26 වෙනි වගන්තිය කෙලින්ම තියෙනවා. රාජ්‍ය ආයතනයක් ඒ කියන්නේ රජයේ සතු ව්‍යවසායක්, රජයේ සතු ව්‍යාපාරයක්, රජයේ සතු දෙපාර්තමේන්තුවක් නැත් ආයතනයක් එක්ක මූල්‍යමය වශයෙන් ණය ලබා ගැනීමක් කරනවා නම් එහෙම ගන්න වෙනවා. ඇත්තටම ණය ගන්න වෙනවනේ ඕනෑම ආයතනයකට වැඩ කරද්දී. බැංකුවක් කතා කරන්න වෙනවා, විදුලි බල මණ්ඩලය වෙන්න පුළුවන්, තව ආයතනයක් වෙන්න පුළුවන්. ඒ ආයතනවලට ණය ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි මේක සම්මත වුණාට පස්සේ ඒ ණය ගන්න පුළුවන් අදාළ ඇමතිවරයාගේ නෙමෙයි, ඒ ආයතනෙහිම විදුලි බල ඇමතිවරයාගේ නෙමෙයි, මුදල් ඇමතිවරයාගේ වෙනමම අනුමැතියක් ගත්තොත් විතරයි. මේකේ 26 වෙනි වගන්තියට අනුව ලංකාවේ තියෙන සියලුම රාජ්‍ය ව්‍යවසායන්, සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තුවල මූල්‍ය කටයුතු අවසාන වශයෙන් අමාත්‍යංශවලින් ගැලවිලා ඇවිල්ලා මුදල් අමාත්‍යංශයේ නිලධාරියෙක් අතර පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේකේ 26 වෙනි වගන්තිය ආයිත් කියවන්න කියලා මම ආරාධනා කරනවා. මේ රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය ණය කළමනාකරණ පනත සම්බන්ධව පළල් සංවාදයක් රට තුල ඇති වෙන්න අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේකේ තියෙනවා දැන් ණය ලබා ගැනීමේ උපාය මාර්ග ස්ට්‍රැටජි එක මේක හරහා අලුතෙන් හදන්න ඕන. මේ පනතේ මූලිකම අභිමතාර්ථය වෙලා තියෙන්නේ රජයේ විසින් නැත්නම් රජයේ ආයතනයක් විසින්, අමාත්‍යංශයක් විසින්, දෙපාර්තමේන්තුවක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක් ඕ විශේෂ වියදම් ඒකකයක් විසින් කරන ණය ගැනීම සියල්ලම එක්තරා මධ්‍යම බලවේගයක් යටතේ කළමනාකරණය වෙන්න ඕනයි කියන අදහස තමයි මේ තුළ තියෙන්නේ. ඒ අනුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටවන්න මේක තුළ අනුමැතිය ඉල්ලලා තියෙනවා.
ඒකයන්නේ පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් ඔෆිස් කියල එක. ඊළඟට පබ්ලික් ඩෙට් කෝඩිනේටින් කමිටි කියල එකක් වෙනම පත්වෙනවා. දැන් ඇත්තටම රට පාලනය වෙන්නේ ඉදිරියේදී රට පාලනය වෙන්නේ විධායක ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයෙන් නෙමෙයි. ඇත්තටම එක පැත්තකින් මහා බැංකු පනතෙන් මහා බැංකුව ඒක වෙනම රට පාලනය කරනවා. ඊළඟට මුදල් අමාත්‍යාංශය සහ ජනාධිපතිවරයා මේ පනත් කීපයක් කරහා සම්පූර්ණම මේ රටේ මූල්‍ය රාජ්‍ය මූල්‍ය අයිතිකාරීත්වය අරගෙන තියෙනවා. ඒ නිසා මේක තමයි මේ පනතෙන් සිදුවෙන්නේ. මේ පනත තව පැත්තකින් අපිට තර්ක කරන්න පුළුවන් රටක අර කියන ඒ රටේ ෆිස්කල් පොලිසි එක නැත්තම් අයවැය හා සම්බන්ධ ක්‍රියාදාමය එක්තරා එක තැනකට ගැට ගහලා ගොනු කරලා මුදල් අමාත්‍යාංශය කියන එක හැමදාම ජනාධිපතිවරයා යටතේ තියාගන්න පුළුවන් ජනාධිපතිවරයාගේ අර රටපාලනය කරන සුක්කානමක් බවට පත් කරලා අනිත් අමාත්‍යාංශ 29 නිෂ්ක්‍රීය කිරීමේ උත්සාහයකුත් මේක ඇතුලේ තියෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ රාජ්‍ය ණය කලමනාකරණය දැන් අපි ලොකු ණයවල ප්‍රශ්නෙක ඉන්නවා තමයි. විශාල ණය අර්බුදයක අපි හිර වෙලා ඉන්නවා තමයි. මේ ණය අර්බුදය එළියට යන්න අවශ්‍යයි තමයි. හැබැයි එහෙම කියලා මේ රාජ්‍ය මූල්‍ය ක්‍රියාදාමය විවිධ නීති වලින් දැනට හදලා තියෙන එක නීතියක් යටතේ එක අමාත්‍යාංශයක යුනිට් එකක් යටතට පත් කිරීමක් වායකම් මේක සිද්ධ වෙනවා. ඒ නිසා අපේ රටේ සියලු ආයතන වලට පනත් තියෙනවා. UD එක ගත්තොත් පනතකින් ක්‍රියාත්මක වෙන්නේ. ඒ පනත් වලින් අදාළ ඇමතිවරයාට බලය දීලා තියෙනවා ඒකේ ෆයිනෑන්ස් ගැන තීරණය කරන්න. අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා විශේෂයෙන්ම ට්‍රෙසරි එකෙම පත් කරන්න නියමිතයි පත් කරනවා ඒකේ ගණන් දීමේ නිලධාරියා විදියට. හැබැයි මේ පනත සම්මත වුණාට පස්සේ ඇමතිවරයාට තියෙන බලයත් ඒ ඇමතිවරයාට ඒ පනත් වලින් ලබා දීලා තියෙන බලයත් අමාත්‍යාංශ ලේකම්වරයාට ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විදියට ලබා දීලා තියෙන බලයත් යටත් වෙනවා මෙන්න මේ ඔෆිස් එකේ බලයට. ඉතින් ඒ නිසා මේවා මේ ආවට ගියාට ඔහේ අපේ රටේ සංවාදයේ ඉතාමත්ම දුර්වල තැනක තියෙන්නේ. රාජ්‍ය ණය කළමනාකරණ පනත ගැන උනත් මං හිතන්නේ ලොකු සංවාදයක් රට තුළ ඇති වෙන එකක් නැහැ. ඒක තමයි කනගාටුදායක තත්ත්වය. විදුලි බල පනත ගැන, රාජ්‍ය ණය කළමනාකරණ පනත ගැන, මහා බැංකු පනත ගැන අපේ රටේ මාධ්‍යත් මේක සම්බන්ධව කතා කරන්නේ අර සවුන්ඩ් බයිට් එකක් ආවොත් විතරයි. මාධ්‍ය උනත් මේක උඩට ගන්න. ඒ නිසා මං තමුන්නාසනේ ඉල්ලා හිටිනවා මේ රාජ්‍ය ණය කළමනාකරණ පනත ගැන පළල් සංවාදයක් කිරීම අවශ්‍යයි කියලා. මේ පනතේ අවශ්‍ය කරන වැඩ කටයුතු රාශියකුත් අපිට ඕනනම් හදන්න පුළුවන්. හැබැයි එහෙම කියලා මේ රටේ සියලුම රාජ්‍ය මූල්‍ය ක්‍රියාවලීන් අමාත්‍යාංශ 30කට බෙදලා තියෙන රාජ්‍ය මූල්‍ය ක්‍රියාවලීන් එක අමාත්‍යාංශයක් යටතට අර බජට් එකෙන් ගන්නවා වගේ බජට් එකෙන් පස්සෙත් ක්‍රියාත්මක වෙන ආයතනයක් යටතට ගන්නවයි කියන එක තමයි මේකෙන් පේන්නේ. මේක සම්බන්ධව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මේකේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය, ඒ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය සම්බන්ධව අමාත්‍යවරයා විසින් අනාගතයේදී ගැසට් එකකින් මේ ඒකේ බලතල දානවයි කියලා තියෙනවා. ඒ වගේම මේකේ ඩිරෙක්ටර් ජෙනරල් නැත්නම් අධ්‍යක්ෂ ජෙනරාල් වරයාව කැබිනට් එකෙන් පත් කරනවා කියලා තියෙනවා. නමුත් කොයි ඇමතිවරයා විසින් යෝජනා කරනවද කියලා නෑ. ජනාධිපතිවරයා විසින්ද, මුදල් ඇමතිවරයා විසින්ද කියලා ඒකත් ප්‍රශ්නයක්. ඒ වගේ තාක්ෂණික ප්‍රශ්න ගණනාවකුත් තියෙන නිසා අපි විශ්වාස කරන මේ රාජ්‍ය ණය කළමනාකරණ සම්බන්ධව කෙටුම්පත සම්බන්ධව පළල් සංවාදයක් අවශ්‍යයි කියලා. දැන් අපි දැක පහුගිය දවස්වල සංවාදයට ලක් වුණේ මේ විදුලි බල පනත ගැන. දැන් ඒකෙදී ප්‍රශ්න අහද්දී සාකච්ඡා කරන උනත් කියද්දී ඇමතිවරයා කියන්නේ අවශ්‍ය නම් ශිෂ්ටාධිකරණයට ගිහිල්ලා බේරගන්න කියලා. නමුත් එතෙන්දී ගැටලුවක් මතුවෙනවා. සමහර පාර්ශ්ව විශේෂඥයන් චෝදනා නගනවා මේකෙදි කරන්න පුළුවන් වෙන්නේ අධිකරණයට ගිහිල්ලා කරන්න පුළුවන් වෙන්නේ මේකේ ව්‍යවස්ථාවට ගැළපෙනවද නැද්ද කියන එක විතරයි තීරණය කරන්න පුළුවන්. ඊටු ටික කරන්න වෙන්නේ නැහැ කියලා. දැන් මේ සම්බන්ධව පුදුමකට සමකට මෙහෙම එකක් තියෙනවා. ඔව්, දැන් ඇත්තට විදුලි බල පනතේ අදාළ ගන්ති සම්බන්ධව ඒ වගේ තියෙන තාර්කිකත්වයේ සම්බන්ධව නැත්නම් ඒ වගේ මූලික බලතල සම්බන්ධව සාකච්ඡාවක් නෙමෙයි ශිෂ්ටාධිකරණයේදී වෙන්නේ. ශිෂ්ටාධිකරණයේදී වෙන්නේ ඒක දැන් තියෙන අනිත් පනත් වලට සහ අපේ ව්‍යවස්ථාවට අනුකූලද අනනුකූලද කියලා බලන එක. ඉතින් ඒ නිසා මේක සම්බන්ධව සාකච්ඡාවක් විය යුතුයි කියලා මමත් ලිපියකින් ගරු ඇමතුමාට දැනුම් දුන්නා. හැබැයි විදුලි බල අමාත්‍යාංශයයි කල්පනා කරන්නේ මේක සම්බන්ධව විශාල සාකච්ඡාවක් AI කරලා තියෙනවා කියලා. ඉතින් ඒක මම දන්නේ නැහැ, මම විශ්වාස කරන්නේ නැහැ එහෙම කලයි කියලා. නමුත් ඒ අදහසේ තමයි AI මේක සම්මත වෙලා මේක ක්‍රියාත්මක වෙන්න ගත්තොත් එහෙම
මොනවගේ බලපෑමක්ද ජාතික ආරක්ෂාවට රටේ පැවැත්ම සිද්ධ වෙන්නේ කියලා පොඩි. ඔව් නෑ දැන් මේක ඇත්තටම මේක සම්මත වුණාට පස්සේ අර මූලික වශයෙන්ම මේ මුළු විදුලි බල ශේෂ්ත්‍රයේම වෙනම තැනකට ගමන් කරනවා. ඒ කියන්නේ මේකත් එක්ක ජාතික අර නැෂනල් සිස්ටම් ඔපරේෂන් කියලා වෙනමම කොම්පැනියක් හැදෙනවා. ඒක රජය යටතේ තියෙන කොම්පැනියක්. ඒ වගේම හයිඩ්‍රෝ ජෙනරේෂන් පවර් ප්ලාන්ට්ස් සම්බන්ධ වෙනම කොම්පැනියක් හැදෙනවා. ඒකත් රජය යටතේ තියෙන්නේ. ඊළඟට පෙන්ෂන් ඇන්ඩ් ප්‍රොවිඩන්ට් ෆන්ඩ්ස් සම්බන්ධව වෙනම කොම්පැනියක් හැදෙනවා. ඒ තුනම රජය යටතේ තියෙන්නේ. හැබැයි ඊට අමතරව ඩිස්ට්‍රිබියුෂන් වලට නැත්තම් බෙදා හැරීමේ කම්පැනි හතරක් අලුතෙන් හැදෙන්න නියමිතයි. ඊළඟට නොරොච්චෝල ගල්ලඟුරු බලාගාරය වෙනම කොම්පැනියක් බවට පත්වෙන්න නියමිතයි. ඊළඟට ගල්ලඟුරු ගෙන්වීමේ දැන්ට තියෙන කෝල් කම්පැනියක වෙනම කොම්පැනියක් බවට පත්වෙන්න නියමිතයි. ඊළඟට මන්නාරම සුළම් බලාගාරය වෙනම කොම්පැනියක් බවට පත්වෙන්න, මේවා පෞද්ගලික අංශෙත් එක්ක ෂෙයා වෙන ඒවා යන නියමිතයි. කැලණිතිස්ස සහ සපුගස්සන්ද තර්මල් පවර් ප්ලාන්ට්ස් වෙනම කොම්පැනි බවට පත්වෙන්න නියමිතයි. ඒ වගේම අනෙකුත් සේවා සපේන ආයතන සියල්ලම කොම්පැනි බවට පත්වෙන්න නියමිතයි. ඊළඟට නෙට්වර්ක් සර්විස් ප්‍රොවයිඩර්ස් කියලා තවත් කම්පැනියක් එනවා. ඒකේ 150ක් ආණ්ඩුවට 40 51ක් ආණ්ඩුවට 49ක් පෞද්ගලික අංශයට යන නියමිතයි. මේ විදිහට අර පරණ පනත් කෙටුම්පතට වඩා වෙනසක් මේකේ තියෙනවා. පරණ පනත් කෙටුම්පතේ තිබුණා මහවැලේ යටතේ හදපුවා, ඒ වගේම ලක්ෂපාන උඩවලවේ වගේ වුවත් පෞද්ගලික අංශයට දෙනවායි කියලා. නමුත් මේකේ ඒක නැහැ. අනිත් ඔක්කොම මේකේ තියෙනවා. ඉතින් ඒ නිසා මේ පනත සම්මත වීමත් එක්ක විදුලි බල ශේෂ්ත්‍රයේ විශාල වෙනස්කමක් රට ඇතුලේ වෙන්න නියමිතයි. හැබැයි කනගාටුවට කාරණේ මේක ගැන සංවාදයක්, ශක්තිමත් සංවාදයක් අපේ දේශපාලන තලෙත් නැහැ. අපේ දේශපාලඥයොත් හරිම අර විහිළු නැත්තම් ජනතාව හිනහ වෙන කරුණු කියනවා මිසක පනතක කෙටුම්පතක ගැඹුරට ගිහිල්ලා ඒක සාකච්ඡා කරන්නේ නැහැ. දැන් මම ඒකයි කිව්වේ 52ක් අපි ඉදිරියේ තියෙනවා. එකක් විදුලි බල පනත, අනිත් එක රාජ්‍ය ණය කළමනාකරණ පනත. මේ 52 ගැන ශක්තිමත් සංවාදයක් රට ඇතුලේ ඇති කරන්න කියලා අපි ගෞරවයෙන් ඉල්ලා හිටිනවා මාධ්‍යවලම. අමාත්‍යවරයා කියන්නේ මේ පනත මේක ක්‍රියාත්මක වුණාට පස්සේ මේක පෞද්ගලික ක්‍රමයෙන් වුණාට පස්සේ තරංකාරී මුලක් ඇවිල්ලා මේ විදුලි බිල පහළ යෑම හැකියාව තියෙනවා කියලා තමයි ඔහු තර්කයෙන් ඉදපත් වෙන්නේ. නෑ, ඒක මුලදි කිව්වේ එහෙම තමයි. නමුත් දැන් ඒක කියන්නේ නෑ. මං හිතන්නේ දැන් එහෙම එකක් කියනවායි කියලා. දැන් මෙතන කියන්නේ ඇත්තටම මේ විදුලි බල පනත ඇතුලේ නැෂනල් සිස්ටම් ඔපරේටර් කියන එක්කෙනා ඔහු ඇත්තටම ජෙනරේෂන් කම්පැනිස් සහ ඩිස්ට්‍රිබියුෂන් කම්පැනිස් කියන කම්පැනි වර්ග දෙකම නියාමනය කරනවායි කියලා තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම මේ පනත යටතේ නැෂනල් ඉලෙක්ට්‍රිසිටි ඇඩ්වයිසරි කවුන්සිල් කියලා එකක් එනවා. මේ ඇඩ්වයිසරි කවුන්සිල් එකට සභාපති කෙනෙක්, අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක් එනවා. මේක ඇමතිතුමාට උපදෙස් දෙන්න කියලා වෙනම ආයතනයක් විදිහට හැදෙනවා. ඊළඟට නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රොවයිඩර් කියලා තව කම්පැනියක් එනවා. දැන් මේ සම්පූර්ණ ක්‍රියාවලිය ඇතුලේ අපිට පේන එකක් තමයි නැෂනල් ග්‍රිඩ් එක. ජාතික සම්ප්‍රේක්ෂණය සම්බන්ධව මෙතෙක් නොතිබිච්ච විදිහේ ප්‍රශ්නයකට රට ගමන් කරන්න නියමිතව තියෙනවා. ඒ කියන්නේ මේ මෙතෙක් තිබිච්ච පනත් කෙටුම්පත්වල නොතිබිච්ච වෙන විදිහේ තත්ත්වයක් ග්‍රිඩ් එක සම්බන්ධවත් මේකෙදි මතුවෙනවා. ඒ වගේම මං එදත් කිව්වා මේ ග්‍රිඩ් එකේ අර 33,000ට වඩා ඉහළ සම්බන්ධතාවයක් තමයි නැෂනල් ග්‍රිඩ් එකට කරන්න කියලා කීම ඇතුලේ වෝටේ 33,000 සම්බන්ධව දැන්ට දීලා තියෙන ලයිසන්ස් වල ප්‍රශ්නයක් ඇති වෙනවායි කියලා විශේෂඥයෝ මතු කරලා තියෙනවා. ඉතින් මේවා සම්බන්ධව පළල් සංවාදයක් අවශ්‍යයි. හැබැයි ඒ සංවාදය අපේ රටේ සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. බොහෝ අය නිකන් ලාභෙට විහිළු සපයනවා මිසක මේ පළල් විදියට පනතක් ගැන සාකච්ඡා කරන්නේ නැහැ. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.